හොඳයි අපි අද සඳුදා නුගසවනෙන් ඔබ හමුවන්නේ තවත් වැදගත් සෞඛ්‍ය මාතෘකාවක් ගැන කතා කරන්න. දැන් අපේ ශරීරයත් හරියට මේ මෝටර් රථයක් වගේ. දැන් මෝටර් රථයේ මේ බඳ නැත්තම් අපිට කියන මෝටර් රථය අපිට අල්ලන්න පුළුවන් මේ සැකැස්ම තියෙනවානේ. ඒ වගේම අපිට අල්ලන්න බැරි කොටසකුත් තියෙනවානේ ඇතුලේ ඔය විදුලිය අරගෙන යන නැත්තම් බැටරියේ රසායනික සංඝටක තියෙන නැත්නම් බැටරි ඇසිඩෝ එහෙම අපිට අල්ලන්න බෑනේ. අපිට පේන දේකුත් තියෙනවා, නොපෙනෙන දේකුත් තියෙනවා. අපේ ශරීරයත් හරියට ඒ වගේ. අපිට පේන අතපය, ඇහැ, හිස, කෙස් ඒවා වගේ අපිට පේන්න නැති මොළය ඇතුලේ ඇසිඩ් තියෙනවා. එක එක කරන්ට් යනවා, විදුලි ආවේගය යනවා. මේ සියල්ල එක තමයි මිනිස්සෙක් විදිහට අපිට ලෝකෙට පේන්නේ. හැබැයි මේ අපිට නිතරම දකින්න ලැබෙන බාහිර රෝග ලක්ෂණ තුවාලයක් ඒ වගේ දෙයක් දකිනවට අමතරව අපේ ඇඟ ඇතුලේ මොළේ ඇතුලෙත් රසායනික වෙනස් වීම, රසායනික සංඝටකවල අඩු වැඩිවීම, ඒ වගේම විද්‍යුත් ආවේගවල අඩු වැඩිවීම වෙනස් වෙන්න පුළුවන්. ඒවා බොහෝ වෙලාවට අපිට පේන්නේ නැති වෙනස් වීම. ඒවා මානසික වශයෙන් අපිට බලපාන රෝගී තත්ත්වයන්. කායික රෝග වගේම මානසික රෝග ගැනත් අවබෝධයක් ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. මේ හොඳට ඉන්න මනුස්සයා පිටින් පෙනුනට හොඳට ඇතුලේ සර්කිට් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට එහෙම වෙනස් වෙන්න පුළුවන්. රසායනික සංඝටක වෙනස් වෙන්න පුළුවන්. ඒක ඕනම කෙනෙකුට මුහුණ දෙන වෙන තත්ත්වයක්. ඒ නිසා අපි හැමෝම මේ ගැන දැනගැනීම ඉතාමත්ම වැදගත්. අපි අද මානසික රෝග ගැනයි කතා කරන්නේ. ඒ ගැන කතා කරන්න විශේෂඥ වෛද්‍යවරියකට අපි ආරාධනා කරා. අපේ රාජධානී විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරියක් ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය තිලිනි රාජපක්ෂ වෛද්‍යතුමිය අප සමග ඉන්නවා. අයිබෝන් වෛද්‍යතුමිය. අයිබෝන් සමත්. දැන් පිටින් පේන වෙනස් වීම අපිට හඳුනගන්න ලේසි. සාමාන්‍ය ඇඟ ඇතුලේ වෙන වෙනස් වීම, මානසිකව වෙන වෙනස් වීම හරිම අපහසුයි හඳුනගන්න. සාමාන්‍ය මොන වගේ තර්යාත්මක වෙනස් වීමද නැත්නම් මොන විදිහටද වෙනස් වෙන මිනිස්සෙක් ශරීරය ඇතුලේ අභ්‍යන්තරික මානසික ගැටලුවක් ඇති වුණොත්? මම හිතන්නේ සමිත මුලින් ඒක විස්තර කරපු විදිහ හරිම ලස්සනයි. දුන හැඳින්වීම. ඇත්තටම අපිට ඕනම රෝගී තත්වයක්, දැන් කැස් මේ පපුවේ අමාරුවක් හැදුනත්, හිතන්නකෝ පපුවේ ආසාදනයක් හැදුනත්, ඒක අපිට බාහිරට පේන්නේ ඒ පුද්ගලයාගේ යම් යම් වෙනස් වීම නිසා. උදාහරණයක් වශයෙන් පපුවේ අමාරුවක්, පපුවේ ආසාදනයක් හැදුනොත් ඒ පුද්ගලයාගේ කැස්සක් තියෙන්න පුළුවන්, හුස්ම ගන්න අපහසුතාවයක් තියෙන්න පුළුවන්. ඒකෙන් අපිට තේරෙනවා මේ පුද්ගලයාට යම් වෙනසක් තියෙනවා කියලා. මානසික රෝගත් ඒ වගේමයි. හැබැයි තියෙන වෙනස් වෙන චර්යා යම් යම් චර්යාවන්, ඉගෙන කැස්ස නෙවෙයි හැදෙන්නේ එතකොට. එතකොට වෙනස් ස්වරූපයක වෙනස් වීමක් තමයි වෙන්නේ. අර රෝග ලක්ෂණ කියලා එකවර අපි දන්න රෝග ලක්ෂණ නෙමෙයි පෙන්වන්නේ. අපි රෝග ලක්ෂණ කියලා හිතන්නේ කැස්ස, උණ, ඒ වගේ ඒ විදිහට මේ වගේ අනේව අඳුන කකුලක් කැන්නොත් ඒක අඳුන ගන්න ලේසි. මොකද අපි වහාම අඳුන ගන්නවා මේක රෝගී තත්ත්වයක්, මේකට ප්‍රතිකාර ගත යුතුයි කියලා. අර මානසික වෙනස් වීම නම් අපි ටිකක් ඒක අඳුන ගන්න අපි එච්චර පුරුදු නැහැ. දැන් උදාහරණයක් වශයෙන්, දැන් මං මෑතකදී අම්මා කෙනෙක් දරුවෙක් අරන් ආවා. ඒ ලෙවල් උසස් පෙළ පන්තියේ පිරිමි ළමෙක්. ඉගෙන ගන්න ළමෙක්. ඊට පස්සේ ඒ අම්ම කිව්වේ, ඇත්තට මේ අම්මට යම් වෙනසක් තේරිලා තිබ්බා. දවසක් දෙකක් නෙවෙයි, සති ගණන්. ඇත්තට මේ අම්ම කිව්වේ මාස කීපයක් ඔස්සේ ළමයාගේ හැසිරීමේ වෙනසක්. ටිකක් ඉස්සරට වඩා තරහ යනවා. ඉස්කෝලේ යන්න, ඉස්කෝලේ වැඩ කරන්න උනන්දුව සැහෙන අඩු වෙලා තිබ්බා. කෑම බීම ටිකක් අඩුයි. රෑට නිින්ද යන්නේ ටිකක් අර අනිත් අයත් එක්ක සුහදව කතා කරන එක පොඩ්ඩක් අඩු වෙලා, ටිකක් තනි වෙන ගතියක්, හුදකලා වෙන ගතිය වැඩි. දැන් අපි ඕනෙක් කෙනෙකුට මේක සැරයක් දෙස් දවසක් දෙකක් තියෙන්න පුළුවන්. අපිට ඕනෙක් කෙනෙකුට කැස්සක් එක දවසක් තියෙන්න පුළුවන්. එක දවසක් කැස්ස කියලා ලෙඩක් නෙමෙයි. ඉතින් අපි සමහර දවසක් තියෙන්න පුළුවන්, එච්චර හොඳ නැති දවසක්. එදාට අපි ටිකක් තරහ යනවා, ටිකක් හුදකලා ඉන්නවා. ඒ කියන්නේ ලෙඩක් නෙවෙයි. හැබැයි මේ අම්මා අඳුනගෙන තිබුණේ මේක සති ගණන්, මාස ගණන් තිබිලා එයාට පැහැදිලිවම දරුවගේ හැසිරීමේ වෙනස් රටාවක් දැක්කා. කළා. ඊට පස්සේ එයා කල්පනා කරේ මේක මානසික වෙනස් වීමක් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් මං හිතන්නේ ඒ අවස්ථාවේදී දරුවට විෂාද තත්ත්වයක් තිබුණා. ඒ විවිධ මේ තිබුණ පීඩනත් එක්ක
ඒක බොහෝ වෙලාවට වයිතුමනි ඔබතුමිය කිව්වා වගේ දැන් මානසිකව කිසියම් අවපාතයකට නැත්තම් මානසික ගැටලුවක ඉන්න පීඩනයක ඉන්න අසහනයක ඉන්න කෙනෙක් වෙනදා හිටපු විදිහට වඩා වෙනස් වෙනවා චර්යාවේ. වෙනස් වෙන එකක් තමයි තනි වෙන්න බලනවා නේ. ටිකක් තනි වෙන්න බලනවා. ඔව් ඒක රෝගෙන් රෝගයට ඒ කියන්නේ ඒ වෙනස් වීම අනුවම රෝගය අනුව වෙනස් වෙන්න පුළුවන්. සමස්තයක් විදිහට කිව්වොත් ටිකක් සාමාන්‍ය වෙනද තිබ්බ ඇසුරෙන් ඈත් වෙලා හුදකලා වීමක් වගේ දකින්න. ඒක වශයෙන් අපිට ડિප්‍රෙෂන් නැත්නම් විෂාද තත්ත්වය ගැන කතා කරොත් ඒක තමයි අපි ඒ රෝගි තත්ත්වය තමයි සුලභවම දකින රෝගයක්. ඒ අවස්ථාවේදී විෂාද තත්ත්වයේ තියෙන සමහර පුද්ගලයන් තනි වෙන ගතියක් හුදකලා වෙන ගතියක් දක්වන්න පුළුවන්. සහ තරහ යෑම වැඩිවීම එහෙම වෙන්නත් පුළුවන්. එතකොට අපි ඇත්තටම කියන්නේ දැන් කකුලක් කැඩුනම ඇවිද ගන්න බැරි වෙන එක අපි හිතන්නේ රෝගයක් කියලා. හැබැයි මේ පුද්ගලයා සති ගණන් මාස ගණන් ටිකක් හුදකලා වෙලා තරහ යන එක අපි රෝගයක් වශයෙන් මුලදී අඳුනගන්නේ නැති වෙන්න පුළුවන්. අපි හිතන්න පුළුවන් මෙයාගේ හැසිරීම නරක් වෙලා හරි එහෙම වැරදි මතයකට යන්න ඉඩ තියෙනවා. හොඳයි. දැන් ඔබතුමිය මානසික රෝග සම්බන්ධයෙන් විශේෂඥවරියක් මහාචාර්යවරියක් ලංකාවේ මොන මොන මානසික රෝගද බහුලව අපිට දකින්න ලැබෙන්නේ? දැන් අපි ගත්තොත් තරුණ පරපුර වැඩිහිටියන් විදිහට වර්ග කරලා අපිට ඒක පැහැදිලි කිරීමද ලේසි, නැත්නම් සමස්තයක් විදිහට පැහැදිලි කිරීමද ලේසි? මම හිතන්නේ සමස්තයක් වශයෙන් අපිට කතා කරන්න පුළුවන්. ලංකාව කියන්නේ ලෝකයේ ඕනම රටක ලංකාවත් මානසික රෝග තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මොලයක් කියන්නේ අපි ඕන එක්කෙනෙකුට මානසික රෝගී තත්ත්වයක් මතු වෙන්න පුළුවන්. අපි ඇත්තටම කියන්නේ මොලයක් තියෙනවා නම් මානසික රෝගයක් හැදෙන්න පුළුවන්. මොලයක් නැත්නම් ඒ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. හැබැයි මං හිතන්නේ අපි ඔක්කොම මොලයක් තියෙනවා. අපි මොලේ සමග තමයි ජීවත් වෙන්නේ. ඉතින් සමහර අවස්ථාවලද පීඩන හෝ වෙන හේතු නිසා මානසික රෝගී තත්ත්ව මතුවෙන්න පුළුවන්. අපි බහුලවම දකින එක රෝගී තත්ත්වයක් නම් විෂාද තත්ත්වය නැත්නම් ડિප්‍රෙෂන් කියලා මං කියපු එක. ඒක ඕනම වයස් කාණ්ඩයකට මතුවිය හැක. අපි ඒ කියන්නේ තරුණ පරපුරෙත් දකිනවා වැඩිහිටි වයස්ගත පරපුර. ඒක වයස වෙනසක් නෑ. ડિප්‍රෙෂන් කියන එක ඕන වයසක කෙනෙකුට හැදෙනවා. ළමයෙකුට හැදෙන්නත් පුළුවන්ද? ළමයෙකුට ඒ කියන්නේ යෞවන ළමයිට අපි ගොඩක්ම දකින්නේ ඕ ලෙවල් දැන් අපේ දැන් උසස් පෙළ සාමාන්‍ය පෙළ කරන ළමයි සමහර හැමෝටම නෙවෙයි. ඔව්. හරි. හැබැයි සමහර කොටාශයකට ඒ වයස්ගත ළමයි ඒ වගේ එවන් ගති ලක්ෂණ එක්ක අපිට එනවා. ඔව්. අවුරුදු 20 ගණන් වල බහුලවම දකිනවා වයස්ගත ගිහිල්ලත් හැදෙන්න පුළුවන්. වෛද්‍යතුමිය අපිත් එක්ක ඉන්න වෙලාවේ අද අපි කතා කරන්නේ මානසික රෝග සම්බන්ධයෙන් මහාචාර්ය තෙලිනි රාජපක්ෂ මහාචාර්යතුමිය ඉන්නේ. දැන් අපි දිහා බලන් ඉන්නවා දෙමව්පියන්, වැඩිහිටියන්, ගෙදර හිතයිෂීන්, දරුවෝ ඉන්න අමල තාත්තලා. දුරකථනයේ අපේ 256610 අද මානසික රෝග ගැන කතා කරන නිසා ඔබේ ප්‍රශ්නවලට වැඩි ඉඩක් යොමු කරන්නයි අපේ බලාපොරොත්තුව. 256610 දුරකථනයේ දැන් විවෘතයි ඔබේ ගැටලු ඉදිරිපත් කරන්න. අපි කතා කරමින් හිටියේ විෂාදය කියන රෝගී තත්ත්වය, ડિප්‍රෙෂන් කියන තත්ත්වය. දැන් ඇයි කෙනෙක් ડિප්‍රෙෂන් තත්ත්වයට යන්නේ, විෂාදය කියන තත්ත්වයට යන්නේ? මොකද හේතු, මොන මොන හේතු නිසාද එහෙම වෙන්න පුළුවන්? ඒක ඇත්තටම සංකීර්ණ ප්‍රශ්නයක්, හොඳ ප්‍රශ්නයක්. එක සාධකයක් නෙවෙයි. ඒ කියන්නේ අපි මිනිස්සු වශයෙන් අපිට හැදෙන ඒ කියන්නේ ඒක විෂාදයේ විතරක් නෙවෙයි. දැන් දිය වැඩියා වගේ රෝගයක් ගත්තත් ඒකට සාධක කීපයක් තියෙනවානේ. ජානමය බලපෑමක් තියෙන්න පුළුවන්. තමන්ගේ දැන් දිය වැඩියාවට නම් තමන් කන බොන දේ එක්සයිස් කරනවද නැද්ද ඒව බලපන්න පුළුවන්. විෂාදයටත් ඒ වගේ සාධක රාශියක් තියෙනවා. ජානමය බලපෑමක් තියෙන්න පුළුවන්. ළමා කාලයේ සමහර අත්දැකීම් බලපෑමක් තිබෙන්න පුළුවන්. ළමා කාලේ ගොඩක් කුරිරු ගැටලු වලට අපි කියන්නේ abuse, sexual abuse ඒ වගේ අවස්ථා වලට මුහුණ දුන්නා නම් අවදානම වැඩි. වැඩිහිටි ජීවිතයේ වුණත් යම් යම් පීඩන වලට මුහුණ දෙනකොට මතුවීමක් වෙන්න පුළුවන්. හැබැයි දැන් සමස්තයක් වශයෙන් අපි ඔක්කොම දිනදා ජීවිතේ පීඩන වලට සෑහෙන වලට මුහුණ දෙනවා. ඔව්, හැමෝටම ගැටලු තියෙනවානේ. ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, ඥාතීන්ගේ ප්‍රශ්න කොච්චර තියෙනවද? බහුතරයක්ම ડિප්‍රෙෂන් කියන රෝගේ මතුවෙන්නේ නැහැ. ඒක තමයි හැමෝටම මේක එන්නේ නැහැ. හැමෝම මේක දැන් එන ගැටලු පීඩා විඳ දරාගෙන නැවත පල්ලෙහාට ගිහලා ආයි උඩට එන්න ගොඩ දෙනෙකුට පුළුවන්. යම් කට්ටිය පල්ලෙහාට ගියාම පල්ලෙහාම ඉන්නවා. අපි ඔක්කොමලට මුහුණ දෙන්න හැකියාවක් තියෙනවා. ඔව්. හැබැයි අපි ඕන එක්කෙනෙකුට යම් කට්ටක් පැන්නොත් මේ தත්ත්වය මතුවෙන්න පුළුවන්. සීමාවක් තියෙනවා. සීමාවක් තියෙනවා. ඒක පුද්ගලයෙන් පුද්ගලයට වෙනස්. මේක මතුණා කියන්නේ තමන්ගේ දුර්වලතාවයක් නෙවෙයි.
ඒකනේ මනුසෙක් දුර්වල නිසා ඩිප්‍රස් මොකද සමහර කට්ටිය හිතනවා මම මේක තනියම ජය ගන්න ඕනේ මේ මම දුර්වල මනුස්සෙක් නිසා මට මේ තත්ත්වය හැදුනා එහෙම එකක් නෙවෙයි ඒ කියන්නේ එකක් උඩ එකක් ගොඩනැගිලා එක කට්ටක් පැන්නම මේ වගේ වෙනස් වීමක් වෙන්න පුළුවන් මේ වගේ රෝගී තත්ත්වයක් මතුවෙන්න පුළුවන් දැන් වෛතුමිනේ අපි මම කතාවක් අහලා තියෙනවා මනුෂ්‍යයන් විදිහට අපේ සාමාන්‍ය චර්යාව තමයි මේ අතීතයට වන්දි ගෙවමින් අනාගතයට අත්තිකාරම් බඳෙමින් ජීවත් වෙනයි කියලා. ඒ කියන්නේ අතීතයේ විච්ච දේවල් මේ ඔළුව ඇතුලේ කොච්චර වෙලාවක් කරකිනවද? චිත්‍රපටයක් වගේ අද උදේ විච්ච දේවල් මගේ ඔළුවේ කරකිනවා. හෙට වෙයි කියලා හිතන දේවල් මම බොරු බයක් හිතේ තියාගෙන සමහරට මගේ මනසේ කරකින්න පුළුවන්. අතීතය අනාගතය අතර අපි බොහෝ වෙලාව ඉන්නේ මේ වර්තමානයේ ඉන්නේ නැති ගතියක් තියෙනවා. මේ මොකද්ද මේ ස්වභාවය මානසික ස්වභාවය? මේකත් ડિප්‍රෙෂන් වලට හේතුවක්ද? ඒක ගැන එහෙම විද්‍යාත්මක පැත්තෙන් ඇගීමක් ඇත්තටම කළා නැහැ. ඒ කියන්නේ ඒ තමන් ඒ කියන්නේ මම හිතන්නේ ඒක සාමාන්‍ය සමිත කිව්වා වගේ ඒක සාමාන්‍ය මිනිස් ගතිගුණ පරණේව මතක් කරනවා ඉස්සරහ ඒව ගැන බය වෙනවා කලබල වෙනවා. කලබල වෙනවා. ඔව් අපිට ඒක ඒ කියන්නේ ඒක අපිට පීඩාවක් නම් ඒක අපිට පුළුවන් තරම් අඩු කරගන්න පුළුවන් නම් අපිට ඒක පහසුවක් වෙයි. එහෙම කර පලියට විෂාදය එනවා කියලා කියන්න අපහසුයි. මං කිව්වා වගේ ඒ කියන්නේ සාධක රාශියක් මත තමයි මේ තත්ත්වය මතුවෙනවා නම් මතුවෙන්නේ. කියන්නේ අනවශ්‍ය භීතියක් වගේ හිතේ ඇතිවීමද ඔය ડિප්‍රෙෂන් කියන තත්ත්වේ පල්ලෙහැට අපේ දේවල් පල්ලෙහැට දාගෙන අපි කරගෙන ආපු දේවල් කඩා වැටෙන තත්ත්වයට පත් වෙන්නේ. භීතිය කියන්නේ ටිකක් අර අපි ඉංග්‍රීසි වලින් කියනවා නම් ඇන්සයිටි කියන එක. ඒක ටිකක් වෙනස් ඒක විෂාද තත්ත්වයට සම්බන්ධයි. හැබැයි භීතිය කියන එක වෙනස් රෝගී තත්ත්ව මතුවෙන්න පුළුවන් භීතිය හා සම්බන්ධයෙන්. උදාහරණයක් වශයෙන් සෝෂල් ඇන්සයිටි නැත්නම් සමාජ භීතිකාව. ඒ එතකොට එහෙම ඒක පොඩි ළමා කාලේ ඉඳලම එන ටිකක් රෝගී ස්වභාවයක්. දැන් අපි ඔක්කොමලට ටිකක් ලැජ්ජ බය ගතියක් තියෙනවනේ. දැන් සමිත මට දැන් ඇවිල්ලා සින්දුවක් කියන්න කිව්වොත් සෑහෙන භීතියක් ඇති වෙනවා. ඉතින් ඒ භීතිය සාමාන්‍ය භීතියක්. හැබැයි සමහර වෙලාවට අපේ හේතුවක් නැතුව බය වෙනවා. නැත්තම් ජානමය අපේ ජානමය හේතු නිසායි අපේ විදිය නිසායි දැන් සමාජ භීතිකාවක් තිබුණොත් අපි දන්නවා ඒ අවස්ථාවේදී අපි බය වෙන්න අවශ්‍ය නැහැ කියලා. හැබැයි ඒ සමාජයට මුහුණ දෙන්න භීතිකාවක් තියෙනවා. උදාහරණයක් වශයෙන් එහෙම ළමයෙක්ට පන්තියකට යනකොට ඉස්සරහ දොරෙන් යන්න අපහසුයි මොකද කට්ටිය ඔක්කොම මං දිහා බලයි කියලා. නමුත් එහෙම ළමයි බලන්නේ නැහැ. එයා හිතනවා. එයා දන්නවා ඒ භීතිය වැඩි කියලා. හැබැයි එයා ටික අර අපි කියන්නේ ගොඩක්ම ලැජ්ජා බය ළමයි කියලා. හරි. ඉතින් නැත්තම් බස් එක නගිනකොට ගොඩක් කට්ටිය ඉන්න බස් එක නගින එක අමාරුයි. හිස් බස් එකක් එනකන් ඉන්න ඕනේ. මගුල් ගෙදරක යන එක අම්මලත් එක්ක හරිම ස්ට්‍රෙස් මේ පීඩන සහගත වැඩක්. මොකද කට්ටිය ගොඩක් ඇතර ඉන්න නිසා. ඒගොල්ලන්ට එතකොට විශේෂ නොදන්න කට්ටියත් එක්ක භීතිය වැඩි. එතකොට පන්තිවලදී Tamanට දැන් උත්තරයක් කියවන්න කිව්වොත් නැගිටලා උත්තර දෙන එක උත්තරේ දන්නවා කියවන්න බෑ. හොඳයි අපි මේ විෂාදය නැත්නම් ડિප්‍රෙෂන් කියන තත්ත්වය ගැන සරල විග්‍රහයක් කරමින් හිටියේ අතරතුරදී භීතිය කියන මාතෘකාව ආවා. දැන් අපිට දුරකථන ඇමතුමකුත් ලැබිලා තියෙනවා මේ වෙලාවේ. අපි මේ දුරකථන ඇමතුමට අවස්ථාව දෙමු. අයිබෝවන් කතා කරන්න. අයිබෝවන් මම කැලණි කතා කරන්නේ. මට දැනගන්න ඕනේ අපේ දුව 2030 11 කරන්නේ. එතකොට එයා වාරි විභාගෙ ලියන්න යන්න මේ පාඩම් කරලා තියෙන හොඳටම එයා කියනවා දැන් මේ ගිය සැරේ ඉලෙදි කෙමිස්ට්‍රි පේපර් එක අම්ම මට ලියන්න මට දැන් ඉති ඉස්සරදරේ අඬනවා මේ මට මුකුත්ම මතක නැහැ කියලා. එයා දැන් හොඳට පාඩම් කරපු පාඩම් අම්ම මට මතක නැහැ මම මොනවද හෙට ගිහිල්ලා ලියන්න කියලා. ඒකත් එක්කම එයාට පේපර් එක අතර ගත්තම අද්දික වෙවුලනවලු. අද්දික වෙවුලලා කඳුළු කඩන් වැටෙනවලු. අර එහෙම බයක් තියෙනවා මට ඒක දැනගන්න ඕනේ කර මානසික ප්‍රශ්නයක්ද මොකක් නිසාද එහෙම වෙන්නේ කියලා. හොඳයි ප්‍රශ්න පැහැදිලි. ප්‍රශ්න පැහැදිලි. ඔව්. මට අහන්න පුළුවන්ද? ඔව්. දුරකථනේ ඉන්නව නේද? ඔව්. ඔව්. දැන් ඒ වාර විභාගයේ ලඟුණාම නෙමේ බීතී එන්නේ. ඊට කලින් මොකද්ද? දැන් වාර විභාගයේ ලඟුණාම තමයි මේ බීතී එන්නේ. ඔබතු නෑ මීට ඉස්සරින් කවදාවත් ඇවිල්ලා නෑ ඕලෙව කරද්දි තියා හොඳ 9S කතු ළමේ. එහෙම වෙලා නෑ මේ මේ ටර්ම් එකේදී තමයි ආවට එහෙම කිව්වේ. දැන් නැත්තම් බයෝ ෆිසික්ස් වලට හරි ආසයි. දැන් ඒ විෂයන් දෙක ලියලා ඇවිල්ලා කෙමිස්ට්‍රි පාඩම් කරලා කෑම අඬනවා. මුළු රැම අඬනවා අම්මේ මේ මම මොනවද හිත ලියන්නේ කියලා. ඒක එකපාරට මේක අමතක වුණාලු. මේක මේ විභාගයට කලින් දවසේ විතරක් මතුවෙන ප්‍රශ්නයක්ද නැත්නම් සති ගණන් මාස ගණන් තියෙන ප්‍රශ්නයක්ද? මේ සැරේ විතරයි එහෙම වුණේ.
මේ දවසක් දෙකක් විතරයි. සමහර වෙලාවට මොකද ඒකෙන් කියන්නේ දීර්ඝකාලීන මානසික ලෙඩක් කියලා හිතෙන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට විභාගයට තියෙන භීතිය වැඩි වෙලා වෙන්න පුළුවන්. මොකද මේ උපස් පෙළ කිව්වම අපි කියන්නේ ළමයිටත් ඒගොල්ලොන්ටම පීඩනයක් දා ගන්නවා. පාසල් වලින් උත් අද පීඩනයක් එනවනේ. මේ ඒක දැන් ඒ වගේ අවස්ථාවක හැබැයි පීඩනය අඩු කරගන්න ක්‍රමවේද, පාඩම් කරන ක්‍රමවේද, ටිකක් රිලැක්ස් කරන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරන එක වටිනවා. ඒකට වෛද්‍ය උපදේශයක් ගැනීම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. නැත්තම් ඉස්කෝලේ උපදේශකවරියක් හිටියත් සමහර එතනින් පටන් ගන්නක් කරන්නත් පුළුවන්. හොඳයි. දැන් අපි කතා කරේ මේ අධික භීතියක් ඇතිවීම සම්බන්ධයෙන්. හේතුවක් නැතුව බය වෙනවා. අපි අනාගතයේ වෙන දේවල් නරකටම වෙයි කියලා හිතලා, බය අපිට අවාසිම වෙයි කියලා හිතලා බොරුවට බය වෙන ගතියකුත් තියෙනවනේ. සමහර වෙලාවට ඒ තැනට ගිහිල්ලා එහෙම වෙනකොට අපි හිතපු කිසි දෙයක් වෙන්නේ නැහැ. අපිට හිතපු කිසි අවාසිදායක දෙයක් වෙන්නේ නැහැ. අපිට වාසිදායක සාමාන්‍ය විදිහට ඒ මොහොත හෝ ඒ අවස්ථාව ගෙවි යනවා. නමුත් ඊට කලින් අපි බය වෙනවා. මේ වෛතුමනි, මේ තත්ත්වය මොකද්ද? සාමාන්‍ය මෙහෙම නිකන් අනවශ්‍ය භීතියක් මතු කරගෙන, අනාගතය ගැන අනවශ්‍ය භීතියක් ඇති කරගෙන අපි බය වෙන එක, ඒකත් ඔය ඔබතුමිය කියන ඇන්සයිටි කියන තත්ත්වයමද? ඒ විස්තරේ නම් ඒ ඇන්සයිටි තමයි, භීතිය තමයි. ඒක වෙනම විශේෂ රෝගී තත්ත්වයකට වඩා ඒක දැන් උදාහරණයක් වශයෙන් විෂාද තත්ත්වයක්, පීඩන තත්ත්වයක් තිබුණත් ඒ වගේ භීතිය වැඩිවීමක් වෙන්න පුළුවන්. මොකද අපි විෂාද තත්ත්ව ડિප්‍රෙෂන් තිබුණොත් අපි ටිකක් අනාගතය දිහා බලන්නේ ත්‍රින පැත්තට. එතකොට හැම දෙයක්ම වැරදි. ඒ කියල ඒකත් එක්ක භීතිය වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම වෙන්න ඒ වගේ අවස්ථාවල ඒ භීතිය වැඩි වෙනවා. සාමාන්‍ය එවැනි දෙයක් දැන් කෙනෙක් හිතනවා බැංකු ලෝන් එකක් ගන්න හිටපු කෙනෙක් මේක බැංකුවෙන් ඇප්රූව් කරයිද නැහැ, මේක අනුමත කරයිද නැහැ කියලා බොරුවට බය වෙනවා. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ, අනාගතයේ ලෝන් එක ලැබෙනවා. දැන් ඒ වගේ අපි හිතුවොත් අනවශ්‍ය බයක් හිතේ ඇති වෙනවා නම් මේක හරි හිත ඇතුලේ නිතරම පැහැවෙනවානේ. ඒ වගේ වෙලාවට මොකද්ද අපිට කරන්න පුළුවන්? කොහොමද අපි ඒකෙන් මිදෙන්න ඕනේ? මොන වගේ දේවල්ද කරන්න පුළුවන් අපිට? යම් බයක් එන එක සාමාන්‍ය දෙයක්. අපි ඔක්කොමල පීඩන වලට මුහුණ දෙනකොට යම් ස්ට්‍රෙස් එකක් බයක් එන්න පුළුවන්. නැත්නම් අපි අඳුන ගන්නවා නම් යම් යම් පීඩන එනකොට අපි ඒවට ගොඩාක් ස්ට්‍රෙස් වෙනවා, නැත්නම් භීතිකාව තදින්ම එනවා නම් ප්‍රායෝගික වශයෙන් ඒ කියන්නේ දැන් ඒ කරන්න තියෙන ස්ට්‍රෙස් එකට නැත්නම් චැලෙන්ජ් එකට ලෑස් හරියට ලෑස්ති වෙන එක, සූදානම් වෙන එක අවශ්‍ය. දැන් ලෝන් එකක් ගන්නවා කියලා උදාහරණයක් පාවිච්චි කරා. ඒතට ඒක ගැන දැනුවත් වෙන එක, කල් ඇතුව ලෑස්ති වෙන එක. මොකද අන්තිම මොහොතේ ඔක්කොම කරන්න ගියොත් කොහොමත් පීඩනය වැඩි වෙනවනේ. හොඳයි, මට විනාඩියක් දෙන්න, අපි වෙලා බලමු. මහාචාර්ය තිලිනි රාජපක්ෂ මහාචාර්යතුමිය, මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් අද රූපවාහිනි මැදිරියේ අපේ නුගසවන වෛද්‍ය සාකච්ඡාවට පැමිණ තිබෙන්නේ. එතුමිය පෙරදින විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරිය ලෙස කටයුතු කරනවා. අපි කතා කරගෙන හිටියේ මේ අනිසි බිය, නැත්නම් ඇන්සයිටි කියන තත්ත්වය බිය වෙනවා බොහෝ වෙලාවට හේතුවක් නැතුව එක රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් කතා කරේ. ඒ වගේම මේ ડિප්‍රෙෂන් කියන தત્ත්වය, විෂාදයේ කියන රෝගී தત્ත්වය ගැන අපි කතා කර හිටියේ. ඕනම කෙනෙකුට ඕනම වෙලාවක යම් කිසි සීමාවකින් පස්සේ මේ தત્ත්ව ඇති වෙන්න හැකියාව තියෙන බවයි මෙතෙක් කළ සාකච්ඡාවෙන් පැහැදිලි වුණේ. අර ડિප්‍රෙෂන් කියන தત્ත්වයට දුරකථන ඇමතුමක් ඇවිල්ලා තියෙනවා. මොන වගේ ප්‍රතිකාරද කරන්නේ? කරන්ට් එක අල්ලනවද? එහෙමත් අහලා තියෙනවා. දැන් මේ කරන්ට් එක අල්ලනවා කියන වචනකුත් තියෙනවා නේද මේ බොහෝ වෙලාවට මේ මානසික රෝගයක යනකොට? ඒ මම හිතන්නේ දැන් අපි කලින්ම දැනගත යුතු නම් ડિප්‍රෙෂන් නැත්නම් විෂාද තත්ත්වයට ප්‍රතිකාර තියෙනවා. ඔව්. ඒක අඩු කරන්න පුළුවන්, ඒකට උදව් කරන්න පුළුවන්. ඒකයි ඒකේ අඳුරගන්න එකේ වැදගත්කම. මේ sorry. ડિප්‍රෙෂන් දැන් තීව්‍රතාවය අනුව අපි තීරණයක් ගන්නවා කොයි විදිහේ ප්‍රතිකාරද සුදුසු කියලා. බෙහෙත් ඒ කියන්නේ ඖෂධමය ප්‍රතිකාරක් තියෙනවා, ඖෂධ නොවන ප්‍රතිකාරක් තියෙනවා. විශේෂයෙන් තද බල නැතුව යන්තම් තියෙන විෂාද තත්ත්වයක් නම් ඖෂධමය නොවන පැත්තෙන් උත් ප්‍රතිකාර කරන්න පුළුවන්. හැබැයි ටිකක් මොඩරේට් නැත්නම් සිවිය ටිකක් තද බල විදියට තියෙනවා නම් ඖෂධමය ප්‍රතිකාරත් ගන්න එක වැදගත්.
මට විනාඩි අතෙන්ද හොඳයි අපි දුරකථන ඇමතුමට කියන අපි දුරකථන ඇමතුමට යමු ඔබේ ප්‍රශ්න යොමු කරන්න හලෝ ඔව් කියන ප්‍රශ්නේ මගේ මහත්තයා බැංකුවේ වැඩ කරේ එයාට අවුරුදු 74ක් එයා මේ දැන් දැන් එක කාලයක් එයාට ડિප්‍රෙෂන් තියෙනවා එයාට දැන් පැරලයිස් වෙලා තින්නේ එයාට හැම වෙලාවෙම මේ එක කාලයක් ගියා එයා බැංකුවේ අතීතයට එයාට ලෝන් හදන්න ඕනා පෝනින් කරන්න ඕනා බැංකුවට යන්න ඕනා එතකොට ලිමිට් හදන්න ඕනා දැන් ඒක නතර වෙලා හැබැයි රෑට හරියට කෑ ගහනවා දවස් 30ක් කෑ ගහනවා ඉතින් අපි දැන් ડોක්ටර් පරණ මතකේ එනවා එයාට පරණ මතකේ එනවා අපි යාට මේ මේ දැන් ડોක්ටර් අනුරාධ දසනායකගෙන් ගන්නේ ප්‍රොෆෙසර් දනුරාධ දසනායකගෙන් එයාට දැන් අපි ස්ලීපින් ඩ්‍රාෆ්ට් එකක් දෙනවා ડોක්ටර් උදේ රණවකගෙන්වත් බෙහෙත් ගත්තා එයාගේ මුලේ නර්ව්ස් වල ආබාධයක් තියෙනවා කියලා තමයි කියන්නේ පැහැදිලි ඔබේ ප්‍රකාශය වෛතුමිනි දැන් බැංකු නිලධාරියෙක් ડિප්‍රෙෂන් කියන තත්ත්වයේ තියෙනවා නිතර නිතර අතීතයේ මතක් කරන ස්වරූපයක් තියෙනවා අතීතයේ මතක් කරන ගමන් බියවීමක් තියෙනවා ඒ ප්‍රශ්නේ තමයි යොමු කරේ මොකද්ද මේ තත්ත්වයේ දෙන්න පුළුවන් ඔබතුමිය කිව්වද එයාට මේ මහත්යාට අංශභාගයේ නැත්තම් ඔව් පැරලයිස් වෙලා ඉන්නේ කියලා කිව්වනේ එහෙම මොකද ඒ අවස්ථාවේදී පේන්නේ නම් මොකද ඒකත් මේ තත්ත්වයට දැන් බලපෑමක් තියෙනවා වෙන්න පුළුවන් මොකද එයාගේ කියන්නේ පැරලයිස් වීමක් තියෙනවා කියන්නේ මොලේ ලේ ගමන ගමනට මොකක් හරි වෙනස් වීමක් පහුගිය වකවානුව ඇතුළ සිදුවලා තියෙනවා. ඔව්. ඒක නිසා ඒක එයාගේ මේ හැඟීම් වලටයි කල්පනා ශක්තියටයි සමහර වෙලාවට බලපාලා තියෙනවා වෙන්න පුළුවන්. මේ ඒක නිසා විෂාදයේ විතරක්ම නොවෙන්න පුළුවන්. මතක ශක්තිය එහෙම වෙනසක් තියෙනවා වෙන්නත් පුළුවන්. දැන් ડિප්‍රෙෂන් කියන தત્ත්වය නැත්තම් විෂාදය කියන தત્ත්වයේදී මේ අතීතේම මතක් කර කර ඉන්න ස්වරූපයකුත් තියෙනවාද? ඒ රෝග ලක්ෂණ කොහොමද මේ ડિප්‍රෙෂන් වල? පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ડિප්‍රෙෂන් වුණ පළියට අතීතේම මතක් කර කර ඉන්නවා කියන්නේ ඒ ස්වභාවය අත්‍යවශ්‍ය නැහැ. ඒක තියෙන්න පුළුවන්. මම හිතන්නේ මේ මහත්මියගේ මහත්යට මතක ශක්තියේ ප්‍රශ්නයකුත් තියෙනවා වෙන්න පුළුවන්. එහෙනම් ඒකත් එක්ක හැසිරීම රටාවේ වෙනසකුයි නිින්ද නොයෑමේ වෙනසකුයි තියෙනවා වෙන්න පුළුවන්. ඒ මේ පුද්ගලයා අධ්‍යයනය කරන්නේ නැතුව මට නිශ්චිතවම රෝගය මේ අවස්ථාවේ කියන්න අපහසුතුයි. හැබැයි මම හිතන්නේ මේ විශේෂඥ මනෝවෛද්‍යවරයෙකුට පෙන්න ගන්න එක හොඳ වෙයි කියලා මට හිතෙනවා මේ අවස්ථාවේදී. හොඳයි වෛද්‍යතුමනි අපි කතා කරේ අර විෂාදයේ තියෙන බෙහෙත් හේත් ගැන. ඒ ගැන තවදුරටත් පැහැදිලි කරොත්. මං කිව්වේ ඒතර ඖෂධ නොවන ප්‍රතිකාර තියෙනවා. ඖෂධ තියෙනවා. එන ඖෂධවල මං කිව්වේ උත්තේ ඒවස් කියන්නේ දැන් සමහර අය හිතනවා මේ ඖෂධ ගන්නකොට සැරයි. නැත්තම් ඖෂධ වලට ඇබ්බැහි වෙයි, ඇඩික්ට් වෙයි. එහෙම වෙන්නේ නැහැ. මේව ඇබ්බැහි වෙන ඒවා නෙවෙයි. හැබැයි අර දැන් අපි ඇන්ටිබයොටික් එකක් වගේ විෂනාශකයක් ගන්නකොට දවස් 7ක් අරන් නතර කරනවා. විෂාදයට බෙහෙත් ගන්නකොට ඒ දවස් 7ක් අරන් නතර කරන ස්වභාවයක් නැහැ. මොකද ඒ බෙහෙත් වැඩ කරන්නේ හෙමි. ඉතින් සතිය දෙකක් යනවා බෙහෙත්වල ගුණේ තේරෙන්න. එහෙනම් ඊට පස්සේ අපි සති කීපයක් හොඳ වුණාන් පස්සේ වුණත් මාස කීපයක් බෙහෙත ගන්න කියලා වාද කරනවා. and ඔබතුමා කරන්ට් අල්ලන ගැනත් පොඩ්ඩක් කියන්න. ඔව් මේ දුරකට නැවතුමා කවා ඔය කරන්ට් අල්ලනවා කියලා. මේ ඒක ඇත්තටම මේ අපි සායි කියන්නේ බහුලම පාවිච්චි කරන එක ප්‍රතිකාරයක් නෙවෙයි. හරි හැබැයි සමහර අවස්ථාවල ඊටම තදින්ම විෂාද තත්ත්වයක් තියෙනවා නම්. يعني ඒක එතකොට කියන්නේ බලන් ඉන්න මිනිස්සයටත් පැහැදිලිවම පේනවා මෙතන තද බල රෝගී තත්ත්වයක් තියෙනවද කියලා. ඒ කියන්නේ ජීවිතයට වුණත් හානියක් වෙන්න පුළුවන්. අවස්ථාවක් නම් ඒ අවස්ථාවේදී ඒ ප්‍රතිකාරයක් දෙන අවස්ථා තියෙනවා ඒක හැම වෙලෙම කරන්නේ පුද්ගලයාගේ රෝගී තත්ත්වය බලලා අවශ්‍ය පරීක්ෂණ ඔක්කොම කළා සම්පූර්ණයෙන්ම කියන්නේ පොඩි ඔපරේෂන් එකකට සිහි නැති කරනවා වගේ සිහි නැති කිරීමක් කරලා තමයි ඒ ප්‍රතිකාරය වෙන්නේ හොඳයි අපි ප්‍රධාන වශයෙන්ම අද කතා කරේ මේ ડિප්‍රෙෂන් විෂාදයේ කියන රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් හොඳට වැඩ කර කර හිටපු කෙනෙක් එකවරම ටික කාලයක් සාමාන්‍ය දෛනික රටාවෙන් චර්යාවෙන් වෙනස් වෙලා පැත්තකට වීම උදකලා වීම බලාගත්තත් බලාගෙන සිටීම සමහර වෙලාවට ක්‍රියාශීලීව හෝ ඵලදායී ලෙස තමන්ගේ වැඩ කටයුතු කරන්නේ නැතිව වෙන්වීම තරහා යෑම
මේ වගේ යම් යම් රෝග ලක්ෂණ හැමෝටම නෙමේ පොදුවේ ගත්තොත් එහෙම මේ වගේ තත්වයක් ඇවිල්ලා කෙනෙක් සාමාන්‍ය චර්යාවෙන් වෙනස් වුණොත් අපිට යම් කිසි සැකයක් හිතා ගන්න පුළුවන් ඔහු කිසියම් ඩිප්‍රෙෂන් නැත්නම් විෂාද තත්වයකට ලක් වෙලයි කියලා. ඉතින් ඒ සඳහා ලබා දෙන ප්‍රතිකාර ගැනයි අපි කතා කරේ. දැන් ඉතාමත්ම වැදගත් වෙනවා වෛද්‍යතුමියනි, දැන් ඒ වගේ තත්වයකට පත් වුණු කෙනෙක් පවුලේ සමාජිකයෙක් වෙන්න පුළුවන්, පාසලේ යාළුවෙක් වෙන්න පුළුවන්, රැකියාවේ මිතුරෙක් වෙන්න පුළුවන්, ගෙවල් අසල අසල්වාසියෙක් වෙන්න පුළුවන්. අපේ වගකීමක් තියෙනවා එවැනි තත්වයකට පත් වුණ කෙනෙකුට උදව් කරන්න. මොනවද අපි කරන්න ඕනේ වගේ කෙනෙකුට? කොහොමද අපි අපේ චර්යාව වෙනස් වෙන්න ඕනේ වගේ කෙනෙකුට උදව් කරන්න? මේ සමිතේ නිතර මහන ප්‍රශ්නයක් තමයි ඔක. දැන් මූලික වශයෙන් රෝගී තත්ත්වය අඳුන ගැනීම පටන් ගන්නමක්. මොකද නැත්තම් මේ වගේ හැසිරීම රටාවල් වෙනස් වෙනකොට අපේ ප්‍රතිචාරය වෙන්නේ ඇයි ඔහොම ඉන්නේ, නැත්තම් ඇයි ඔය වගේ හැසිරීම රටාවක් තියෙන්නේ කියලා අපිට ප්‍රතිචාරයක් තියෙන්න පුළුවන්. ඒ පුද්ගලයාට පොඩ්ඩක් දන්නේ නැතත් පොඩ්ඩක් අවවාද කරන්න, ඔහොම හැසිරෙන්න එපා, මෙහෙම කරන්න, ඔහොම කරන එක තේරුමක් නැහැ. ඉතින් සමහර විෂාද තත්ත්වයක් වගේ රෝගී තත්ත්වයක් තියෙනකොට මිනිසයාට එයාට අවශ්‍ය වුණත් වෙනස් වෙන්න තනියම නිකන් ස්විච් එකක් ඔෆ් කරනවා වගේ ඒ තත්ත්වය තනියම වෙනස් කරන්න අපහසුයි. ඉතින් එහෙම අපි කටෙන් කියලා බැනවැදෙන එක එතන සුදුසු නැහැ. ඇත්තට මේකක් නම් බැනවැදීම උචිත නැහැ කියන එකයි උතුමී කියන්නේ. ඔව්, මොකද සමහර චෝදනා කිරීම බැනවැදීම එකවර උචිත නැහැ. ඔව්, ඒ කියන්නේ ඒ වගේ රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒ කියන්නේ බැන්න කියලා තත්ත්ව වෙනස් වෙන්නේ නැහැ. අනිත් එක බැන්න කියලා සමහර පීඩනය වැඩි වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් දැන් අර මම උදාහරණයක් පාවිච්චි කරේ අර උසස් පෙළ ළමෙක් තරහන් නිසා මාස කීපයක් වැඩ කරන් වැඩ අඩු වීම නිසාම අරන් ආවා. ඒ අවස්ථාවේදී ළමයට බැනලා පාඩම් කරන්න කියලා තදබල කරන එක එතන ප්‍රයෝජනවත් නැහැ. තත්ත්වේ වැඩිවීමක් වෙන්නත් පුළුවන්. කළා අනිත් එක දැන් අපි උසස් පෙළ ළමයි සාමාන්‍ය පෙළ ළමයිගේ විෂාද තත්ත්වය එනවා මතුවෙනවා අපි දකිනවා. එතකොට බෙහෙත් දෙන ගමන් අපි ළමයටත් දෙමව්පියන්ටත් කියන්නේ විෂාද තත්ත්වය තියෙනකොට මේ පාඩම් වැඩ ඒව ගැන තදට බල කරන්න එපා. ටික කාලයක් දෙන්න ලෙඩ තත්ත්වය අඩු වෙනකන්. නිදි මරණ එක හොඳ නැහැ. ඒ කියන්නේ අපේ ළමයි දැන් පාඩම් කරන්න කියලා පැය දෙකක් තුනක් විතරක් නිදා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒක හොඳම නැහැ. පැය 6ක් 7ක්වත් අඩු ගානේ රැට නිදා ගන්න ඕනේ. and අනිත් වෙන ටිකක් ස්ට්‍රෙස් එක පීඩනය අඩු කරගන්න තමන්ට කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් විශේෂයෙන් ව්‍යායාම කරන එක. අපි වැඩි හිතන්නේ ව්‍යායාම ගැන මානසික රෝග සම්බන්ධයෙන්. ඔව් ඔව්. හැබැයි මොකද ව්‍යායාමත් එක්ක කොහොමද මානසික තත්ත්වය සුවදායි වෙන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් අපි හිතන්නකෝ දැන් සමිතුණත් හිතන්නකෝ බය භාගයක් විතර ව්‍යායාම් කළා, දාඩිය දාන ව්‍යායාම් කළා, ඊට පස්සේ නාලා හිටියම ටිකක් ඇඟට පහසුවක් සනීපයක් ප්‍රබෝධයක් දැනෙනවනේ. ඒ මොකද අපි ව්‍යායාම් කරනකොට අපි ඇඟේ සාමාන්‍ය හෝමෝන ඔපියොයිඩ්ස් කියලා නෝමල් හෝමෝන වැඩිවීමක් වෙනවා. ඒක අපේ ඇඟට පහසුවක් සහනයක් එනවා ඒ ව්‍යායාම් වලට පස්සේ. and සමහර ව්‍යායාම් කරන කට්ටිය ඇත්තට මේක පිටිපස්සෙම යනවා. ඔව්, ඒකට ඇඩික් වෙනවා වගේ වෙනවා. ඔව් ඔව්. එහෙම වෙන අවස්ථාවක් සමහර කට්ටිය කියනවා මට අද ව්‍යායාම කරන්නේ නැහැ, ඒකට හරිනේ. ඒ කියන්නේ ව්‍යායාම කරන් පස්සේ නාර සුවදායි ස්වරූපයට හරි කැමති. ඔව්. ඉතින් ඇත්තටම මම තරුණ කට්ටියට ළමයිට කියන්නේ පුළුවන් and වැඩිහිටි කට්ටියට වුණත් මෙහෙම ටිකක් අපි ඩවුන් වෙලා ඉන්නවා නම් පොඩ්ඩක් මේ දවස්වල ටිකක් ෆ්ලැට් වගේ නම් ඒ කියන්නේ ටිකක් මොනවත් හරි නැහැ. ඒකාකාරී නම්. ඔව්. පොඩ රූටින් එක වෙනස් කරන්න, ව්‍යායාම ටිකක් දාගන්න. දැන් ව්‍යායාම පටන් ගන්න එක තමයි අමාරුම දේ. මොකද අපිට පටන් ගන්න කම්මැලිනේ. හැබැයි ඒක නිසා ටිකක් අර වෙලාවක් වෙන් කරගෙන අමාරු ව්‍යායාමකින් පටන් ගන්න එපා. ඒ කියන්නේ ඒතර එක දවසක් කළා ඊළඟ දවසේ කරන්නේ නැහැ. කරන්න පුළුවන්. තමන්ට සුදුසු පොඩි කැමැත්තක් තියෙන. තමන් සංගීතයට කැමති නම් උදාහරණයක් වශයෙන් සංගීතය හා සම්බන්ධ කරගෙන ව්‍යායාම කරන එක. එතකොට ඒක නැවත නැවත කරන්න පෙළඹෙනවා. වෛද්‍යතුමනි, අද අපි ඔය මානසික පීඩනය සම්බන්ධයෙන් නැත්නම් විෂාදය සම්බන්ධයෙන් කතා කරනකොට අපිට තවත් මාතෘකාවක් මතුවෙනවා. මානසික පීඩනයෙන් පීඩනයට පීඩනයට ගිහිල්ලා කරගන්නම දෙයක් නැති තැන, උදව්වක් ගන්න තැනක් නැති තැන ඒ පුද්ගලයා හෝ කෙනා හිතනවා දැන් මට ජීවිතය ඇති, මම මෙතනින් එහාට ජීවිතය නැති කරගන්නවා. සියදිවි හානි කර ගැනීමට පෙළඹෙන ස්වරූපයක් අපි දකිනවා. සියදිවි හානි කර ගැනීම වැළැක්වීම සම්බන්ධයෙන් ලෝකයේ දිනයකුත් පසුගියදා මේ ප්‍රකාශයට පත් කරලා ඒ ගැන වැඩිපුර කතා බහ කරා. මේ තත්ත්වය වළක්වන්නේ කොහොමද කියලා කිසියම් කාලයක අපේ රටේ සියදිවි හානි කර ගැනීම ඉතා ඉහළ මට්ටමක තිබුණා. නමුත් දැන් ඒකෙන් අපි යම් තත්ත්වයකට පහතකට ඇවිල්ලා තියෙනවා.
සීදි විහානි කර ගැනීම වැළැක්වීම සම්බන්ධයෙන් ඔබතුමිය පහුගිය දවස්වල මාධ්‍යවලට තොරතුරු දැක්වුවා. අපි ඒ ගැනත් කතා කරොත් මෙතනදී වටිනවා. මෙතන දෙකක් තියෙන, එකක් නම් සියදිවි හානි කර ගැනීම සහ තව කොටසක් කියනවා සියදිවි හානි කරගන්න උත්සාහ කරන පුද්ගලයන්ගේ සියදිවි හානි කරන්න හෝ තමන්ට හානි කරගන්න උත්සාහ කරලා හැබැයි ජීවිතේ නැති වෙන්නේ නැහැ. ඒ වගේ විශාල ටිකක් විශාල කණ්ඩායමකුත් මේ රටේ දැන් ඉන්නවා. ඇත්තටම තමන්ට හානි කරගන්න උත්සාහ කරන පරපුර ගත්තොත් අපි ඒ උත්සාහ කරලා ජීවත් වෙන කට්ටිය ගැන මම මේ දැන් කතා කරන්නේ. වැඩිපුරම අපි දකින්නේ තරුණ පරපුරේ අවුරුදු 15 30 අතර වගේ. and යම් ප්‍රමාණයකට ප්‍රතිශතයකට මානසික රෝගී තත්වයක් නිතරම විෂාද තත්වයක් තියෙන්න පුළුවන් යම් කොටසකට විතරක්. අනිත් හැමෝටම මෙහෙම තමන්ට හානි කරගන්න උත්සාහ කරන හැමෝටම මානසික රෝගී තත්ත්වයක් නැහැ. හැබැයි මානසික ඒක කරගන්නේ මානසික පීඩාවක් එක්ක. මොකක් හරි නිතරම අන්තර්පුද්ගල ගැටුම් එක්ක තමන්ට සම්බන්ධතාවල බිඳ වැටීම හේතුවෙන් නැත්නම් තමන්ට කිට්ටු පවුලක කවුරු හරි නැත්නම් කිට්ටු යාළුවෙක් එක්ක ගැටලුවක් මතුවෙලා ඒ ගැටලුව ආශ්‍රිතව තද මානසික පීඩාවක් ඇවිල්ලා ඒ වෙලාවේ කරගන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව වෙන කරගන්න දෙයක් හිතාගන්න බැරුව තමයි මේ වගේ තමන්ට හානි කරගන්න උත්සාහ කරන අවස්ථා එන්නේ. හොඳයි, අපි බලමු වෙලාව දැන් කීයද කියලා. ඔව්, අපේ අද මාතෘකාව මානසික පීඩනය, විෂාදය, ඒ වගේම සියදිවි හානි කර ගැනීම වැළැක්වීම කියන මාතෘකාව ඔස්සේ අපි කතා කරමින් ඉන්න වෙලාවේ අපි කතා කරගෙන හිටියේ සියදිවි හානි කරන්න උත්සාහ දැරීම වැළැක්වීමට අපිට මොකද්ද කරන්න පුළුවන් කියන කාරණේ, ඒකට හේතු වෙන්නේ කොහොමද කියන කාරණේ. බොහෝ වෙලාවට මානව සමදතාවල බිඳ වැටීමක්, හදිසි ආවේගයක්, පීඩනයක්, ඒ වගේ දෙයක් සියදිවි හානි කර ගැනීමට උත්සාහයක්, ඒ සඳහා පෙළඹීමක් වෙන්න පුළුවන්. දැන් බොහෝ වෙලාවට මේ සියදිවි හානි කර ගැනීම අපිට සීමා කරන්න බෑ මේ මැදිවියේ මේ තරුණ වයසේ ඉන්න ළමයිගේ විතරක් කියලා. සමහර වෙලාවට මේ වයස්ගත උදවිය පවා මේ සියදිවි හානි කර ගන්න උත්සාහ දැල්ල තියෙනවා ආර්ථික සමාජීය ගැටලු මත. එහෙම හැඟීමක් ආවොත් කෙනෙක්ට මොන වගේ උදව්වක්ද අපි ගන්න? එහෙම කෙනෙක් මොන වගේ උදව්වක්ද ගත යුත්තේ? එතකොට දැන් අපේ පවුලේ හරි අපි දන්න කවුරු හරි මේ වගේ හැඟීමක් ප්‍රකාශ කරොත් මං හිතන්නේ ඒ වෙලාවේ දැන් එයා කලබල වෙලා හිටියොත් ප්‍රකාශ කරොත් එයාට ඒ වෙලාවේ එයාට කතා කරන්න දෙන්න, එයාත් එක්ක ඉන්න, ඇන්ඩ් ඒක නොසලකා හරින්න එපා. ඇන්ඩ් ඒ විශේෂයෙන් ඒක ටිකක් අදින් කියනවනම් නැවත නැවත කියනවනම් වෛද්‍ය උපදෙසක් උපකාරයක් ගන්න එක වැදගත්. දැන් ඇත්තටම අපේ ජාතික මානසික රෝහලේ තියෙන මේ ටෙලිෆෝන් ලයින් කියන්නේ මේ දුරකථන අංකයක් තියෙනවා, පැය 24ම තියෙනවා. ඒ වගේ දුරකථන අංකයට කතා කළ අවවාදයක් ගන්න පුළුවන්. ඒක අපි මම හිතන්නේ පස්සේ දානවා. ඔව්. මේ නැත්තම් වෛද්‍යවරයෙකුට ගිහිල්ලා කතා කරන එක වටිනවා. දැන් එතනදී ඊටාමත්ම වටින දේ තමයි කෙනෙක් කිව්වොත් මට සියදිවි හානි කරගන්න හිතනවා, මට එපා වෙලා තියෙන ජීවිතය වගේ දෙයක් කිව්වොත් ඒක විහිළුවට හිතලා හිතින් අතහැරලා දාන්න ඕනේ නැහැ. දෙවෙනි පාර්ශවයේ ටිකක් හිතන්න ඕනේ, ඇයි මෙයා මෙහෙම කිව්වේ, මෙයා මෙහෙම දෙපාර තුන් පාරක් කිව්වා. ඒ ගැන අවධානයෙන් ඉන්න එක වැදගත් කියන එකයි ඔබතුමී කියන්නේ. මමත් හිතන්නේ, මොකද එහෙම නිතර කියනවා නම් ඒක යටින් යන විෂාද තත්ත්වයක් තියෙනවා වෙන්න පුළුවන්. අහහ. මොකද අපිට තේරෙන විදිහට විෂාද තත්ත්වයක් යටින් යනවා වෙන්න පුළුවන්. ඒක නිසා ඒක නොසලකා හරින එක මම හිතන්නේ මේ අවස්ථාවේදී සුදුසු නැහැ. හොඳයි. අපිට දුරකථන අංකයක් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් ඒ වගේ අවස්ථාවකදී උදව්වක් පිළිසදරක් සාකච්ඡාවකට යන්න පුළුවන්, උදව්වක් ඉල්ලන්න පුළුවන් විශේෂ දුරකථන අංකයක් ලැබෙනවා. දැන් දුරකථන අංකය ඔබේ තිරේ අපේ වැටෙයි. ඒ තමයි සීදිවි නසා ගැනීම වළක්වා ගැනීම සඳහා උදව් ඉල්ලන්න පුළුවන් හෙල්ප් ලයින් එකක් තියෙනවා 1926, ඒ වගේම 1333 1926 1333 මේක ලියලා තියාගන්න. ගෙදර කොයි හරි තැනක අවශ්‍ය වෙලාවක් එන්න පුළුවන්, උදව්වක් ඉල්ලන්න අවශ්‍ය අවස්ථාවක් එන්න පුළුවන්. 1926 නැත්නම් 1333 මේ තමයි හෙල්ප් ලයින් එක සියදිවි නසා ගැනීම වළක්වා ගැනීම සඳහා උදව් වෙන ඕනම මානසික ප්‍රශ්නයක් සම්බන්ධයෙන්, ඕනම මානසික ප්‍රශ්නයක් සඳහා ඔබට කිසියම් එපාවීමක් තියෙනවා නම්, ජීවිතය ගැන කලකිරීමක් තියෙනවා නම්, ඉන්න තැනින් වැටිලා නම් පල්ලෙහාට ඉන්නේ ඔබට පුළුවන්
මේ දුරකථන අංකයට කතා කරලා උදව් ඉල්ලන්න කිසියම් සහනයක් මානසික වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ඔබට ලබා ගන්නට හැකියාව තිබෙනවා. වෛතුමීනි, දැන් මේ වැඩසටහන බලගෙන දෙමව්පියන්ට මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්නේ? දරුවන්ට මානසික පීඩනයෙන්න පුළුවන්, සියදිවි නසා ගැනීමට පෙළඹෙන්න පුළුවන්. දෙමව්පියන්ට මොන වගේ පණිවිඩයක්ද දෙන්නේ? දෙමව්පියන්ට දරුවන්ට දෙගොල්ලට මං හිතන්නේ පීඩනයනවා. විශේෂයෙන් මේ ලංකාවේ විශේෂයෙන්ම උසස් පෙළ විභාගයේ කියන්නේ සෑහෙන අනවශ්‍ය ලෙස පීඩන ඇති කරන විභාගයක්. මං හිතන්නේ ඒ වගේ මේ තරුණ වයසේ ඇතිවන සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධතා වෙන්න පුළුවන්, හිතමිතුරු සම්බන්ධතා වෙන්න පුළුවන්, යාළුවෝ යාළුවෝ අතර තරහ වීම වෙන්න පුළුවන්. මේවත් මේ තරුණ වයසේ දරුවන්ගේ ප්‍රශ්න. මේවා එදිනෙදා දවසේ ප්‍රශ්න. ඔව්. විභාග පැත්තෙන් ගත්තොත් අපි අපේ දරුවා වඳුන ගන්න එකයි, දරුවන්ට පුළුවන් මට්ටමට වැඩ කරන්න අවස්ථාව දීම, අනවශ්‍ය වශයෙන් පීඩන දාන එකෙන් වැළකීම. අනිත් එක මේ වයසේදී යෞවන සම්බන්ධතා වෙන එක ස්වභාවිකයි. එතකොට ඒවට දක්වන ප්‍රතිචාර අපි ගොඩක් තදින් තදබල කුරිරු ප්‍රතිචාර දක්වනවා නම් එතකොට දරුවගේ පැත්තෙන්ොත් ඒවට ඒ විදිහම ප්‍රතිචාර එනවා. ඉතින් ප්‍රායෝගික වශයෙන් සාකච්ඡා කළා පවුලක් වශයෙන් ප්‍රශ්නවලට මුහුණ දෙන එක, ක්‍රමවත් මුහුණ දෙන එක මං හිතන්නේ වැදගත්. අපේ පවුල් සංස්ථාව තුළ මේ සාකච්ඡාව කියන එක අඩු වෙලයි කියලා හිතෙන්නේ නැද්ද? බොහෝ වෙලාවට ළමයි හුදෙකලා අම්මා වෙනම තාත්තා වෙනම කාර්යබහුල, මේ සමාජ ආර්ථික ප්‍රශ්නයක් මේක. නමුත් අපි ටිකක් ඈත් වෙලා ගතියක් දැනෙනවාද? ඒකද මේ සමාජ වැඩිපුර ප්‍රශ්නවලට හේතුව? සාකච්ඡා කළ බේර ගන්න පුළුවන් නම් හොඳයි. සමහර වෙලාවට මොකද දෙමාපිය වශයෙන් අපි බය වෙනවා. ඔව්. ඒ කියන්නේ විභාග දෙමාපිය විදිහට අපි ටිකක් උඩින් ඉන්නත් හදනවා, ළමයාට ටිකක් දුරක් තියාගෙන නේද? ඒ අතීතේ ඉඳන් අපේ ආපු ක්‍රමයන් ටික අම්මා තාත්තා ටිකක් ඈතින් ළමයාට ඉන්නේ. ඔව්. පාලනය කරගන්න බෑ නැත්තම් ළමයි කියන හැඟීමක් තියෙනවා. අනිත් එක දැන් දුවෙක් ඉන්නවා නම් ගෑන ළමයා දැන් උදාහරණයක් වශයෙන් එක අම්මා කෙනෙක් කලබල වෙලා ආවා. මොකද අවුරුදු 17 දුව පිරිමි ළමයෙකුට SMS යවලා අහුවෙලා දැන් අම්මට මේක ලොකු ප්‍රශ්නයක්. හැබැයි එතකොට අම්මා දැන් ඉස්සරහට දැන් එයා බය වෙලා ඉන්නේ, මෙයා යාළුවෙයි මොකක් හරි නස්පැත්තියක් වෙයි ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා. ඉතින් එතකොට එහෙම ඉතින් ගොඩක් වෙලට දෙමාපිය බය වෙනවා. ඇන් බය නිසා ඊට පස්සේ තදින් එතකොට දැන් ඒ අම්මගේ කල්පනාව තිබුණේ සෑහෙන තදින් එළියට යන්න දෙන්න එපා, ටියුෂන් පන්ති නවත්තනවද, ඒ වගේ තද්ද බල සීමා දාන්න. මේ ළමයාත් එක්ක සාකච්ඡාවක් නැතුව, ඉතින් එච්චර අන්තයකට යන්නේ නැතුව සාකච්ඡා කරලා ළමයටත් වගකීමකින් හැසිරෙන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරලා උගන්නලා මධ්‍යම තැනකට එන එක තමයි වඩාත් සුදුසු. එක ලේසි නැහැ ඔය කියන තරමට. ඇන්ඩ් අපි ඉතින් උපක්‍රමශීලී වෙන්න ඕනේ දෙමාපියන්. ටිකක් උපක්‍රමශීලී වෙන්න ටිකක් අපි බය පොඩ්ඩක් පැත්තක තියලා ඇන්ඩ් ළමයටත් යම් දෙයක් තේරෙනවා, එයාත් එක්කත් සාකච්ඡා කළා, එයා ළමයාගෙත් තියෙනවා යම් වගකීම් බාර ගන්න අවශ්‍යයි, යටත් තේරුම් කරන්න අවශ්‍යයි. හැබැයි අපි සීමා පනවනවට වඩා ළමයාට උගන්නලා, ඒ කියන්නේ ළමයාට මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද කියන ස්කිල් එක දෙන එක තමයි වැදගත්. ඔව්. ජීවන කුසලතා වර්ධනය කිරීම ප්‍රධාන වශයෙන්ම තීන්දුව තීරණ ගැනීමේදී, වගකීම් ඉටු කිරීමේදී ළමයින්ට ලං වෙලා මේ වගකීම් පැහැදිලි කර දීම ඉතාමත්ම වැදගත් දෙමාපියන් විදිහට. වෛතුමිනා, අද අපි කතා කරපු මාතෘකාව ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. ඒ තමයි මානසික පීඩන සම්බන්ධයෙන් විෂාදයේ කෙන රෝගී තත්ත්වය සහ ඇන්සයිටි නැත්තම් අධික ලෙස බියවීම, ඒ වගේම සිදිවි නසා ගැනීමට පෙළඹීම යන සම්බන්ධයෙන්. මම නැවත වරක් ඔබට කියන්න කැමති කිසියම් මානසික රෝගයක් සම්බන්ධයෙන් ඔබට උදව්වක් උපකාරයක් අවශ්‍ය නම් මේ දුරකථන අංකය ඉදිරිපත් කළ තියෙන්නේ රජයේ මානසික වෛද්‍යවරුන්ගේ සංගමයෙන්ද? නෑ, මේක National Institute of Mental Health නැත්නම් ජාතික මානසික රෝහලේ තියෙන පැය 24 දුරකථන සේවාවක්. ඒක විශේෂඥ වෛද්‍යවරු තමයි ඒක සංවිධානය කරලා තියෙන්නේ. මේ ඒ මානසික පීඩාවක් තියෙනවා නම්, රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඒ නම්බරයට කතා කරන්න. ඊට අමතරව දැන් සෑම දිස්ත්‍රික්කයකම මානසික රෝගී මානසික සෞඛ්‍ය සේවා තියෙනවා. ඒව ගොඩක් වෙලාවට මහා මේ මහරෝහල් ආශ්‍රිතව වාටු නැතත් සායන හරි තියෙනවා. ඉතින් ඒතර සාමාන්‍යයෙන් තමන්ගේ පළාතේ තියෙන ටිකක් ලොකු රෝහලකට ගිහිල්ලා OPD එකට ගිහිල්ලා මේ ප්‍රශ්නිකවත් ප්‍රශ්නයක් නැද්ද? එතනින් යොමු කරනවද? එතනින් යොමු කිරීමක් කරනවා. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා සායනයකට යොමු කරන්න කියලා ඉල්ලීමක් කරොත් එතකොට ඒ
ඒ වගේ මානසික සායනයකට යොම කිරීමක් කරනවා. ඇන් සෑම දිස්ත්‍රික් එක වගේම තියෙනවා මේක. හොඳයි, නැවතත් ඒ දුරකථන අංකය අපි ඔබට ඉදිරිපත් කරන්න කැමති. මේ තියෙන සියදිවි නසා ගැනීම වළක්වා ගැනීම පමණක් නෙවෙයි, ඕනෑම මානසික රෝගයකට උදව් ඉල්ල ගන්න ජාතික මානසික විද්‍යා අධ්‍යයන ආයතනයේ විද්‍යායතනයේ දුරකථන අංක 1926 1333 මේ දුරකථන අංකයට ඔස්සේ අංකයන් ඔස්සේ ඔබට කිසියම් සහනයක් ලබා ගන්න පුළුවන්, ඔබට කිසියම් මාර්ගෝපදේශකත්වයක් ලබා ගන්න පුළුවන්, ඔබේ ප්‍රශ්නයට මොකද්ද ගත යුතු නිවැරදි පිළිතුර, නිවැරදි ක්‍රියාමාර්ගය කියන කාරණය. අද අපි ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමියනි, මහාචාර්යතුමියනි, ඔබතුමියට අද පැමිණීම සම්බන්ධයෙන්, ඔබතුමියගේ වටිනා කාලය පෙරදින ඉඳන් මෙච්චර දුරක් ඇවිල්ලා කොළඹට ඇවිල්ලා මේ කාලය කැප කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය තිලිනි රාජපක්ෂ මහාචාර්යතුමියට අපේ ප්‍රණාමය. බොහොමත්ම ස්තුතියි. ආයිබෝවන්. ආයිබෝවන් සමිත. හොඳයි, එමනම් අපි දැන් නැවතත් ඔබේ අවධානය යොමු කරනවා අද සඳුදා නුගසෙවනේ සුපුරුදු විශේෂාංගවලට.